මේ මොහොත වෙනකොට කොළඹ ජාතික රෝලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතාගේ පෙර දැනුම් දීමක් නැතුව මේ මාසයේ විදුලි බිල නොගෙවීම නිසා කියලා විදුලි විසන්දි කරලා තියෙනවා. ඒතර විදුලි බිල වෙනදා ඔහු ගෙවන්නේ 10 නැත්නම් 12. මොකද 15ට කලින් ගෙවන්න ඕන. ඒතර 10 12 පඩි හම්බුනපත් තමයි එතුමාගේ රජයේ සේවකේ. එතකොට මේගොල්ලෝ එක මාසෙක වෙන මාසවල ඇරියස් කිසි දෙයක් නැහැ. එක මාසෙක ගෙවලා නැහැ කියලා මේ දැන් විදුලි විසන්දි කරලා දැන් පැය දෙකක කලින් තව විදුලි ලබා දීලා නැහැ ලේකෝ එක. එතකොට ඇයි මෙහෙම සිදුවෙන්නේ? මේවා රජය කඩාවැප්පල්කාරී රජය පිළිබඳ වැරදි චිත්‍ර ඇති කරන්න මේ ඌරු සමිතිකාරව කරන වැඩ මේවා. හරිද? එතකොට ලිකෝ එක දැනගන්න ඕන වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන හැමදාම ලයිට් බිල් ගෙවලා තියෙනවා. නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පෙර දැනුම් දීමක් කළා. ඩොක්ටර් මෙහෙම දෙයක් තියෙද කිව්වා නම් මොකෝ හිඟන්නේක් නෙමෙයි මේ වෛද්‍ය බෙල්ලන කියන්නේ. හරිද? එමනම් මුදල් ගෙවලා මේකද? ඇයි විදුලි විසන්දි කරේ? ඒ නිසා වහාම විදුලි පනත පාර්ලිමේන්තුවේ කතා වෙන මොහොතේ පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධව අනිවාර්යම බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධව ගන්න ක්‍රියාමාර්ග සහ මේ සම්බන්ධව සිදුවීම සම්බන්ධව කාංචන විජේසේකර මැතිවරණගේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා. අපි එසේ නොවුනොත් අපි මහජන උපිතකෝෙන් සභාව ඉදලා අදාළ තැන් වලට යනවා ලේකෝගේ අප්පුහාමිලට පාඩම කියා දෙන්න. ඒ නිසා වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ විදුලිය විසන්දි කරේ විදුලි පනත පාර්ලිමේන්තුවේ එනකොට. ඒතර ඒක තුලින් අපහසුතාවපත් වෙන දැන් නැවත රජය මම මේ රජයේ කඩයමක් නෙවෙයි මම මේ කියන්නේ මේක තමයි ඇත්ත. ඒ නිසා මේව දේශපාලන පක්ෂ මේ වෙලාවේ ජනයාක කොරාබ්බිද යනවා වගේ මේ පුළුවන් තරම් ජනයා පීඩාවටපත් කරලා බෙලමිරි කරලා මේ කරලා තමන්ගේ දේශපාලන මේ ගොඩ වැඩි කර ගැනීම මේ වැඩක් මේ යන්නේ. ඒ නිසා එක මාසයක් මේ මාසේ තව තිබෙනවා. 15 දා කලින් ගෙවන්න ඕන. ඊට කලින් 6 වෙනිදා අදවිල්ලා පෙර දැනුම් දීමක් නැතුව විදුලි විසන්දි කරේ කොහොමද රුක්ෂාන් බෙල්ලනගේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා. ඒ නිසා මේ ප්‍රශ්න කරනවා කාංචන විජේසේකර විපක්ෂ නායකවරු අනුර කුමාර සෙන මේ සහෝදරයා මේ සිරු දෙන වහාම මේ සම්බන්ධව හෙට දිනේ පාර්ලිමේන්තුවේ හෝ මේ සම්බන්ධව අදාළ බලධාරීන්ගේ ප්‍රකාශය සහ ගන්නා ක්‍රියාමාර්ග බලන් ඉන්නවා. අපි ඒ මොන වුණොත් අදාළ තැන් වලට ගිහිල්ලා අප්පුහාමිලට අවශ්‍ය වෙන නීතිමය ක්‍රියාමාර්ගෙන් මේ ක්‍රියාමාර්ග ගන්නවා කියන මතක් කරනවා. මොකද රුක්ෂාන් බෙල්ලන කියන්නේ කොළඹ ජාතික රෝලේ කොළඹ හදවත බදු ජාතික රෝලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා. ඔහු උගේ විදුලි විසන්දි කරා කියන්නේ මොන තරම් සහගාන අපරාධයක්ද? මොකද මාස ගණන් අවුරුදු ගණන් නොගෙ වෙදලාද නෑ එක මාසෙ මේ මාසෙ. එනිසා සාක්ෂිත කතා කරන්නේ එනිසා මහා මේ සම්බන්ධ විදුවත් පරීක්ෂණ කරන්න කියන එක ඉල්ලනවා. ගෞරවනීය මාධ්‍යන් ඉල්ලා සිටින මේ සම්බන්ධ විශේෂ අවධානය ලක් කරලා වහාම මේ අමන වැඩේ කර මේ නිලධාරී අප්පහාමිලට අවශ්‍ය වන නෛතික ක්‍රියාමාර්ග සහ ආයතන පැත්තෙන් ගන්න ක්‍රියාමාර්ග සම්බන්ධව ඒ සම්බන්ධව ගෞරවනීය මාධ්‍ය අවධානය ලක් කරන්න. මොකද මේවත් සහගාන අපරාධ. මොකද මේ මෙච්චර ලක්ෂ ගණන් ගෙවන තියෙන මේ මිනිස්සුන් කිසි දෙයක් නැතුව මේ රටට වැඩ කරන වෛද්‍යවරයෙක්ගේ ගිහිල්ලා වෛද්‍යවරු වුණත් එක මාසයක් පමණ මේ මාසෙ ගෙවන තියෙන්නේ. හරි ඇරියස් නැතු. ඉතින් මේක අපි තරේ හෙලා දකින්න ජාතික පාර්ලිමේන්තුවේ අපි ඉල්ලා සිටින මේ සම්බන්ධ අදාළ වක්විදු පාර්ශවයේ උත්තර බලාපොරොත්තු වෙනවා. ගන්න ක්‍රියාමාර්ග මොකද කියලා බලාපොරොත්තු වෙනවා. එහෙම නැවුණොත් අපි අදාළ ක්‍රියාමාර්ග ගන්න සූදානම් කියන එක මම අස්තමතක් කරනවා.